අල්බෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පස්සර සිදු වූ බස් රථ අනතුරකින් මියගිය පිරිස තවදුරටත් ඉහළට බස් රථයේ රියදුරට අසාධ්‍යයි ටිපර් රථයේ රියදුරු සහ ටිපර් රථය සොයා විමර්ශන පැරෂුට් පුහුණුවක් අතරතුරදී ගුවන් හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයට විශේෂ කමිටුවක් මට පරිසරය ගැන කියලා දෙන්න එන්න එපා මම පරිසරය ගැන දන්නවා ජනපති අවධාරණය කරයි පරිසරය විනාශ කිරීමට ආණ්ඩුවෙන් හෙන්චයියන්ට ලයිසන් දීලා විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා ශ්‍රී ලංකා අගමැති සහ බංගලාදේශ අගමැති අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා දෙරට අතර වැදගත් ගිවිසුම් 6කටත් අත්සන් තබයි චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට හදිසි භාවිතයට අවසර ප්‍රථමයෙන් දේශීය පුවත් පස්සර බදුල්ල මාර්ගයේ පස්සර 13.90 ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද උදැසන සිදු වූ අනතුරින් මියගිය පුද්ගලින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එම අනතුරින් පුද්ගලින් 30කට අධික පිරිසක් තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. අද පෙරවරු 6:45ට පමණ මොනරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කනුව ප්‍රදේශයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුත්කලින් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලුණුගල සිට කොළඹ බලා ධාවනයේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදු වුණා. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී යන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ පුත්කලින් 45 දෙනෙක් පමණ ගමන් කර ඇති අතර තුවාල කරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පොලිසිය හමුදාව හා ප්‍රදේශවාසීන් කටයුතු කළා. අනතුරින් තුවාල ලැබූ තුවාල කරුවන් පස්සර රෝහලට හා බදුල්ල මහ රෝහල වෙත යොමු කෙරුණා. මම එක්කනේ මේ පෙල්ලනවා කියලා. හැබැයි මම හිතන්නේ නිකන් පොඩි පල්ලමකට යන්නේ කියලා. පෙල්ලන්න පෙල්ල ගියේ. ඔය තමයි නිමිෂක් තමයි සද්ද වුණාට පස්සේ තමයි මට තෝ සීට් එකේ ගිහුවම තමයි මාව අර කැඩිලා සීට් එකේ යටට ගියාම. මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද පස්සරුවේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. මෙම සිද්ධිය සිදු වී තිබෙන්නේ ද්විත්ව වංගුවක් තිබෙන ස්ථානයකදී බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම අනතුර සිදු විගස අදාළ පුද්ගලයන් තුවාල කරුවන් සහ මලසිරු ලබා ගැනීමේදී රියදුරු අසුනේ එක්තරා පුද්ගලයෙක් හිරවි හිටියා. ඔහු පිටතට ගත්තා. ඒ වගේම ඔහු එවන විට මියගොස් තිබුණා. ඒ අවස්ථාවේදී මුලින් පැමිණි වාර්තාවල සඳහන් වුණේ බස් රථයේ රියදුරු මියගොස් ඇති බවට. නමුත් මේවන විට සනාථ වී තිබෙනවා එම බස් රථයේ රියදුරු අසුනේ සිරවි සිටි පුද්ගලයා රියදුරු නොවන බවත් රියදුරා අසාධ්‍ය තත්වයෙන් මේවන විට ප්‍රතිකාර ලැබමින් සිටින බව මෙම බස් රථය බදුල්ල දිසාවට ගමන් කරන අතර ප්‍රතිවිරුද්ධ දිසාවට ලොරියක් ගමන් කරනවා මේ අවස්ථාවේදී මේ රියානතුර වෙන්නේ එක්වරම බස් රථය මෙම පල්ලමට ඇදී යන ආකාරයක් තමයි නිරීක්ෂණය වෙන්නේ දැන් ඒ අසල තියෙන අනිකුත් භෞතික සහ පරිවේශනීය සාක්ෂි පරීක්ෂා කිරීමේදී පෙනියන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නැහැ CCTV දර්ශනවල පෙනෙන ආකාරයට මේ ලොරි රථයත්
බස් රථයත් එකිනෙකට ගැටීමක් වෙලා නැහැ. හැබැයි ඒ වුණාට රියදුරාට පේන්න ඕනේ මේ බස් එක පෙරලෙනවා. එවැනි අවස්ථාවකදී රියදුරෙක් විසින් අනුගමනය කළ යුතු විදි මෝටර් වාහන පනති සංශෝධන වල සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි විමර්ශනය කරනවා ඇත්තටම ලොල් රථයේ රියදුරාගේ යම් නොසලකිල්ලක් තිබුණාද කියලා. මේට දායක වෙන්නේ නමුත් මේ රථ දෙක එකට ගැටීමක් වන ආකාරයක් දැర్శණය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඊට අමතරව අනතුරක් සිදු වෙනවා නම් ඒක දැනුම් දීම යම් පාර්ශ්වයන්ගේ යුතුකමක්. දැන් ඒ ලොරියත් ඒ රියදුරත් හොයලා අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු වීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණු වීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත් වෙද්දී ස්ක්‍රෝඩින් ලීඩර් මනෝජ් පද්මතිලක නම් නිලධාරියායි. ඔහු දක්ෂ පළපුරුදු පැරෂුට් බටයෙක් වන බවයි ගුවන් හමුදාව නිවේදනය කළේ. මෙම නිලධාරියා අංක 113 අඹසෙවන වීරකොටුව පොල්ගොල්ල ලිපිනයෙහි පදිංචිව සිටි විවාහක නිලධාරියෙක්. මෙම අනතුරින් තවත් ගුවන් හමුදා සැරයන්වරයෙක්ද තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සැරයන් අබේකෝන් අම්පාර රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. අද දැසන 7:30-7:45 අතර කාලය තුළ මෙම අනතුර සිදු වුණා. පැරෂුටේ බිමට පතිත වීමට පෙර උස අඩි 40-70 පමණ ඉහළක තිබියදී සුළඟේ දිශාව ක්ෂණිකව වෙනස් වීම හේතුවෙන් පැරෂුට් දෙක එකිනෙක පැටලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක්ද පත් කරනු ලැබුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීද් මහතා අතර හමුවක් අද එරට ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. මේ අතර මෙරට අග්‍රාමාත්‍යවරයා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාද අද පැවති අතර එහිදී අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයට පිටත්ව ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ එරට අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට එක් වුණා. මේ අතර අද දින දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ප්‍රථම අගමැති ෂේක් හසීනා මහත්මිය සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා. පසුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා සිදු වූ අතර එහිදී දෙරට අතර ආර්ථික ආයෝජන වෙළඳ තාක්ෂණ සහ කෘෂි මෙන්ම ධීවර කර්මාන්තය ඇතුළු දේශපාලන සම්බන්දතා සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා. ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරිපිට ශ්‍රී ලංකා බංගලාදේශ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් 6ක් සඳහා අත්සන් තබනු ලැබුවා. ඒ අනුව තරුණ කටයුතු සංවර්ධනය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික පරිශ්‍රණ, වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීම, සෞඛ්‍ය හෙද කාර්යමණ්ඩල පුහුණු කිරීම, අන්තර්ජාතික සහයෝගිතා අධ්‍යයනය සහ 2021 සිට 2025 දක්වා අන්තර් හුවමාරු සංස්කෘතික වැඩසටහනක් සඳහා මෙසේ දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මහකුම සාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනන්දු මහතාට විරුද්ධව වෙස්ට් මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ලබා දී තිබූ තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණයේ විසින් ඉවත දමා තිබෙනවා. 2018 වසරේ පෙබරවාරි මාස 4 වනදා ශ්‍රී ලංකාවේ නිදහස් දිනයදා බ්‍රිතාන්‍ය පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදී LTT හිතවාදීන් පිරිසක් සිදු කළ උද්ඝෝෂණයක් අතරතුර ඊට එරෙහිව හස්ත සංඥාවක් සිදු කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වුණා. එම සිද්ධියෙන් අනතුරුව ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයේ නඩුව ගොනු කළ අතර 2019 12 මස 6 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩයක් ගෙවන ලෙසට අධිකරණය නියෝග කළා.
පසුව ප්‍රියංක ප්‍රනන්දු මහතා ඊට එරෙහිව බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කළ අතර ඊයේ දින එම අභියාචනාවේ තීන්දුවද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම අභියාචනාවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනන්දු මහතාට එරෙහිව තිබෙන සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර දැමීමට එරට මහාධිකරණය තීරණය කළ බව විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. තමන්ට පරිසරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද ඩුවරෙලිය වලපනේ ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට එක් වෙමි. සමහර වෙලාවට පාරවල් හදනකොට පාරවල් ලොකු කරනකොට අපිට චෝදනා කරනවා. දැන් අද අවාසනාවන්ත සිද්ධියක් වුණා පස්සර බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට වැටලා දැන් මේ පාරවල් පටු නිසා මේ බස් වේගයෙන් යනවා. හැබැයි පාරවල් පටුයි විශේෂයෙන් මේ වගේ පළාත්වල පටු පාරවල් වල භයානකයි. ඒවා අපි සකස් කළ දෙන්නට ඒ හුඟක් අය අපිට බයිනවා. පරිසරේ නා අපි ආදරේ පරිසරයට. මම කවදාකවත් පරිසරය විනාශ කළා නැහැ. ගම්මානවල ඉන්න ජනතාව පරිසරය විනාශ කරන්නේ නැහැ. පරිසරයත් එක්ක ජීවත් වෙන්නේ. මම විශේෂයෙන්ම පරිසරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔය කතා කරන අයවත් ඔය සංවිධාන අයවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ හරිත නගරයක් බවට මම පරිවර්තනය කරා. මේ ගස් විශාල ප්‍රමාණයක් ඉන්දුවා. උද්‍යාන හැදුවා. තෙත්බිම් ආරක්ෂා කරා. ජලාශ හැදුවා. මේ කොළඹ නගරේ, කෝට්ටේ නගරේ, පිළියන්දල, කැස්බෑව මේ ප්‍රදේශවල ගංවතුර පාලනය කරා. මේවා තමයි පරිසරය කියන්නේ. කුණු අහක් කරා. මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සකස් කිරීම තමයි පරිසරය කියන්නේ. මේ විශාල වැඩ කොටස ඔය සියලුම ඒ උද්‍යාන නිදහස් චතුරස්‍රය ළඟ තිබුණේ කුණු ගොඩක්. අද නිදහස් චතුරස්‍රය ළඟ උද්‍යානයක් බවට ගස් වැවුවාම එන පාරෙත් නාගස් වැවුවා. පාර්ලිමේන්තු අසල ගස් විශාල ප්‍රමාණයක් ඔය දැන් ඇදලා තියෙන ගස් ඔක්කොම මම වවපුවා. ජලාශ හැදුවා. දැන් මේ දැන් මම මේ පරිසරය ආරක්ෂා කරන පරිසරය සංවර්ධනය කරපු කෙනාට තමයි බණින්නේ. මම නම් දැකලා නැහැ ඔය බණින අය කිසිම ව්‍යාපෘතියක් කළා තියෙනවා පරිසරය හා සම්බන්ධ. කිසි දෙයක් කළා නැහැ. සංවිධානත් ඉන්නවා. දැන් මම දැක්ක ඊයේ උදේ පාන්දර අපි විහාර මහා දේවී උද්‍යානය දැන් ඊයේ එකේ සාල අර බිල් බෝඩ් එකක් ගහලා රූප වගයක් ඇඳලා. ඉතින් ඒක එහෙම නෙමෙයි පරිසරය ආරක්ෂා කරන්නේ. ඒකෙන් පරිසරය විනාශ වෙන්නේ. මම කොළඹ හැමතැනම පෝස්ටර් ගහilla නැවැත්තුවා. බිල් බෝඩ් ගහilla නැවැත්තුවා. පරිසරය ආරක්ෂා කරන්න කියන්නේ ඒක නෙමෙයි පරිසර සංවර්ධනය කරන්නට ඕනේ. මම එක ගැන අවබෝධයක් තියෙන ප්‍රායෝගිකව කළා පෙන්නපු එක. මම දන්නවා හොඳට පරිසරය මතුපරපුරට දරාගත නොහැකි පරිසර විනාශයක් වර්තමානයේ සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අම්බලන්තොට ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින්. මේ රටට සිදුවෙන විනාශය ඉදිරියේ තවදුරටත් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවද කියන ප්‍රශ්නය මම අහන්න කැමතියි. හැම තැනම කැලෑ ටික විනාශ කරන සිංහ රාජයේ වනසන හෝටන් තැන්නට බරපතල තර්ජනයක් එල්ල වෙලා නිල්ගල රතුගල ප්‍රදේශයේ වන විනාශයෙමටයි රටේ දේශපාලන නායකත්වය නොමිලේ ලයිසන් දීලා තියෙනවා කැලෑ කපන්න. මතු પરම්පරාවට උහුලන්න බැරි පරිසර ගැටලු තුල ජීවත් වීමේ තත්ත්වය මේ නිර්මාණය කරා. කෙටි කාලීන වින්දනයේ වෙනුවෙන් දීර්ඝ කාලීන රටේ අනාගතයේ විනාශ කරන ගමනක් මේ යන. රාජ්‍ය බලයත් එක්ක අපි පෙන්නලා දෙන්නම් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා. කොහොමද ජනතාවට සෙත සලසන්නේ කියලා. කොහොමද ජනතාවට සහන ලබා දෙන්නේ. පෝලිං ගණන් ගිහිල්ලා පොහොට්ටුවට ඡන්දෙ දුන්නු බොහෝ දෙනා අනාථ වෙලා. දැන්වත් දේශපාලන වහලුන් හැටියට කටයුතු කරන්නේ නැතුව තමන්ගේ දුව දරුවගේ තමන්ගේ පවුලේ තමන්ගේ ගමේ තමන් ජීවත් වෙන බල ප්‍රදේශයට තදාසන්නව තිබෙන ඒ වනාන්තර පද්ධතියේ ගහකොළ සතා සිව්පාව ආරක්ෂා කරගෙන මේ රට ගොඩනගන සමගි ජන බලවේග වැඩසටහනට අපට ධීරිය ශක්තිය ලබා දෙයි. මෙරට ආර්ථිකය ගොඩනැගිය හැක්කේ පරිසර විනාශයෙන් නොව සහයෝගීතාවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ වවුනියාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ගස් කපන තරඟෙට, වැලිගොඩ දාන තරඟෙට, පස් කපන තරඟෙට එනිසා අපේ රට තරඟයකට ඇතුළු කළ තන සමාජය. නිසා මේ තරඟෙන් මොකද වෙන්නේ? ඕනෑම තරඟයක් වගේ මේ ආර්ථික තරඟේනුත් ඉතා කුඩා ප්‍රමාණයක් ගොඩ යනවා, විශාල ප්‍රමාණයක් පරාද වෙනවා. එනිසා ද අපේ රට ඕන තරඟෙ නෙවෙයි සහයෝගිය. අපේ ජාතක කතා පොතේ තියෙනවා අර වැද්දගේ දැලට වටුර යනක් අහු වුණා. තනි තනි වටුව තරඟයට රයි කරා ඉගිලෙන්න පුළුවන් උනාද? එක වටුවකටවත් බැරුණා. එතනින්ද බෝසතාණෝ වටුව කිව්වා අපි තනි තනි මිගුලන්ට මේ දඩයක් කාර්යයෙන් ගැලවෙන විදියක් නැහැ. අපි කරන්න ඕන එකපාර ඔක්කොම ඉගිලීම කිව්වා. සහයෝගිය. අදත් අපේ මේ ව්‍යසනයෙන් බේරෙන්න තියෙන සහයෝගය තරඟය නෙවෙයි. වැලිගොඩ දානවා,
මොකටද ඉදිකිරීම් කර්මාන්තේ වැලි ඕන වැලිගොඩ දාන හැබැයි ඒකට කල්පනා කරනවා ගඟේ පැවැත්ම ආරක්ෂා කරගන්න වැලිගොඩ දාන්න සහයෝගය ඒකයි සහයෝගය කිය වගා කරනවා හැබැයි අපි ඒවට වැඩිය හානි කරන්නේ අපි වගා කරනවා මිනිස්සු කනවා ඒ මිනිස්සු ලෙඩ වෙයි අන්න සහයෝගය අද අද තෙල් ගහලා හිට මිනිස් කඩනවා එයි තරංගේ වන විනාශය සම්බන්ධයෙන් මහා සංකරත්නයේ සහ පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා සිංහරාජ පාර කිලෝමීටරයි 0.6යි කොන්ක්‍රීට් දාලා තිබිච්ච පාර නැවත වාරයක් කොන්ක්‍රීට් දාලා ඒ ගම්මානවලට යන පාරවල් ටික කාපට් කරන්න ජනාධිපතිතුමා නියෝග කෙරුවා මුළු ලෝකෙම පෙන්වුවා සිංහරාජ කපනවා කියලා මම දැක්කා මීගලව ලයිට් දෙන්න විදුලි රෑන් ගෙනියන්නේ ගස් කපනවා මේ පැරණි අයත් තියෙන්න දැකලා ඇති ගස් කපන්න නැතුව විදුලි රෑන් ගෙනියන්න බෑ පාරයි ඉතින් දැන් ඒකත් ප්‍රවෘත්තියක් පරිසරයේ වනසන එක අහන දෙයක් නෑ අද දේශපාලකයන් අද නිදාගෙන ඉන්නවා මේවා පේන්නේ නැහැ වගේ හුස්ම ගන්න එකක් නැති කරන්න කැලෑ කපන ඒ වගේම මේ මජර වැඩ කරන ආණ්ඩුවක් මේ තියෙන්නේ ගහේ තියෙන අත්තක් කැපුවාම ඒක පෙන්නනවා මුළු ප්‍රදේශයක්ම පරිසර හානි කරලා වනය විනාශ කරලා තියෙනවා කියලා මේ රජය අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරනවා ඉදිරි වසර හතරක කාලය තුල ගොඩ එන්න හොඳටම අවස්ථාවක් තියෙනවා කුමක්ද කළ යුත්තේ වන විනාශය නවත්තන්න සංවර්ධනයේ මුවාවෙන් කරන පරිසර දූෂණය නවත්තන්න විශාල් වතුරු දිල්ල විල්පත්තුවට වැඩේ දෙනකොට හිටියේ නෑ මේ අයර ටික. පහුගිය ආණ්ඩු මේ කුඹුරු ගොඩ කරනකොට අයියේ හිටියේ නෑ මේ අයර ටික. මේ අර 2015ට කලින් ලැම්බෝගිනි රත්තරන් අශ්වයෝ බේබිලාට චොකර් කියලා අතිශයෝක්තියෙන් ගොඩනගපු පච අවලාද මෙහෙව්වේ දෙවෙනි වතේ තමයි මේ ආරම්භ වෙලා තින්නේ මෙන්න කැලෑ කපනෝ කපනෝ ගා විලාප දෙයි. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමි වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබා දී ඇති බවයි රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. චීනයේ නිෂ්පාදනය කරන සයිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගෙනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොටත් චීන රජය සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලංකාවට ගෙනීම සඳහා ප්‍රධානයක් හැටියට පිරිනමන බව අපිට දන්වලා තියෙනවා. ඒ අනුව ඉදිරි සති දෙකක පමණ කාලෙදී මේ එන්නත් අපේ රටට ලැබෙයි කියන බලාපොරොත්තු අපි තියෙනවා. ඒ ලබා දෙන ක්‍රමවේදය පිළිබඳව තවම තීරණය කරලා නැහැ. එන්නත් ලබා ගැනීම රටට ගෙනේම තමයි මේ වෙනකොට අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණයද 815,585 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු නිවස තුල ස්වයං නිරෝධානය සඳහා යොමු වූ ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරේ. කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් දින දෙකකට පසුයි ඔහුට වෛරසය වැළඳී ඇත්තේ. ඉදිරි පළාත් සභා මැතිවරණය පවතින ක්‍රමයට පවත්වා ජනතාවගේ අයිතිය ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එයද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අපිට තිබ්බ ලොකුම චෝදනාව තමයි කලට වේලාවට පෙර මැතිවරණ තියෙනවා කියලා. ජනතාව ඉදිරියට යන්න බය වුණ જાතියක් නෙමෙයි. දැන්ට තියෙන සත්‍ය අනුව අපිට සීමා නිර්ණයන් සම්බන්ධව මම හිතන්නේ ඒ තරම් කාලයක් ගත වෙන එකක් නෑ. නමුත් අපි බොහෝ දෙයක් මේකේ කැමැත්තක් තියෙනවා අලුත් ක්‍රමයට යමුයි කියලා. ඒ කිරීමට තවත් දීර්ඝ කාලයක් යනවා නම් අපේ පරණ ක්‍රමයට හෝ යම් ක්‍රමයකට ජනතාවගේ අයිතිය ජනතාවගේ පරමාධිපත්‍ය කියලා කියන්නේ පාලකයා හෝ පාලකයන් පත් කර ගැනීමේ අයිතියටනේ අපි පරමාධිපත්‍ය අයිතිය කියන්නේ. ඒ ලබා දීමේ වක්කීම අපිට තියෙනවායි කියන ස්ථාවරයෙන් නම් අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සතු සත්‍යතිව දූපත නැවත ඉන්දියාවට ලබා ගැනීම සඳහා සූදානම්ක් තියෙනවා කියලා දිගින් දිගටම විපක්ෂය යෝජනා කරනවා. විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්දියාවේ තමාගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් ලෝකයට ප්‍රතිවර්ණයක් කිට් වෙනවට කියන අපි අරගෙන එක දෙන්නම් කියලා. ඉතින් ඒ ආකාරයේ හැබැයි ඒ සම්බන්ධව අපේ ස්ථාවරයන් අපි රාජතාන්ත්‍රික මට්ටමේ ඉන්දියාව අපේ අල්ලපු රටේ අපේ හොඳම මිතුරා අපේ ළඟම මිතුරා ඒ නිසා අපිට එහෙම ගැටලුවක් නැහැ කියන එකයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ. බලත් සභාව දැන් 13 බලාත්මක කරන්න කියලා ඉන්දියාවෙන් බලපෑම් කරනවා කියන එක තමයි දැන් මාතෘකාව. කිසිම කෙනෙක්ගේ බලපෑම් වලට අපි යටත් වෙන්නේ නැති ජාතියක් හැටියට බොහොම පැහැදිලිව කියනවා අපි ස්වර්ණ රටක් හැටියට ස්වාරිත්වය අපි පහපදිරිය තියාගෙන අපි කටයුතු කරනවා.
මෙරට ජනතාවගේ සැබෑ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අද ආණ්ඩුව විසින් නිර්මාණය කරපු චිත්‍රපටි රංගනයක් රට පුරා එළි දක්වමින් පවත්වනවා. එක පැත්තකින් චිත්‍රපටියක් යනවා. ඒකේ නම තමයි භූම දානේ ආදාහනේ. තව චිත්‍රපටියක් යනවා මොකද්ද? ගව ඝාතනය තහනම්. තවත් චිත්‍රපටියක් යනවා. බුර්කාව තහනම්. සීනි වංචාව තවත් චිත්‍රපටියක්. ඒ සීනි වංචාව ඉස්සරහට එනකොට මතක් වෙනවා ආ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අපිට බැඳුම් කර වංචාව තියෙනවා. ඒකත් දාමු. මේ විදිහට රටේ මිනිස්සුන්ගේ මෝඩයට අන්දන රටේ මිනිස්සුන්ගේ අවධානය එක එක පැත්තට යොමු කරන්න උත්සාහ ගන්න ආණ්ඩුවක්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරයේ සාධාරණත්වය. මේ රටේ ජනතාව තියෙන සැබෑ ප්‍රශ්නේ තමයි බඩගින්න. ගෙදරින්න දරුවා කිරි ටික ඉල්ලලා අඬනවා. ළමයාට පාසල් යන්න විදියක් නැහැ. යුනිෆෝම් ටික දීලා නැහැ. පොත් ටික දීලා නැහැ. ඒ විතරක් නෙමෙයි. දරුවාට ජංගම දුරකථනයක් නැහැ. ගෙදරින්නම් පාඩම් කරන්න. මේ රටේ මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න වීටික රකගන්න විදියක් නැහැ. ආණ්ඩුවෙන් වී කිලෝ 1000ක් බලහත්කාරයෙන් ගන්නවා. පොහොර ටික ලැබෙන්නේ නැහැ. අද හාල් ටික ගණන්. අද ගොවියා කම් කරන ශ්‍රමිකයා අසරණලා තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගෙන් හූරා කනවා. මේවා තමයි මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න. හැබැයි මේ සැබෑ ප්‍රශ්න ඔක්කොම වහන්න මේ ආණ්ඩුව චිත්‍රපටි නිර්මාණය කරමින් රංගනය කර නියැලෙනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.